ආණ්ඩුව සමාජගත වීම පිළිබඳව තාමත් නිල වශයෙන් පිළිගන්න සූදානම් නැහැ. අපිට තේරුම් ගන්න බැරි ඒකයි. මොකද මේ කොවිඩ් වසංගතය සමාජගත වීම පිළිබඳව තාමත් නිල ප්‍රකාශයක් කරන්න ආණ්ඩුව ක්‍රියා කරන්නේ නැහැ. ඇයි ඒ? අපි අහන මොකක්ද ඒකට හේතුව? මේක හංගන්න දෙයක් නැහැ. රටේ මේ නිසා සිදුවන මරණ සංඛ්‍යාව නිල වශයෙන් කියන්න, රෝගීන් සංඛ්‍යාව නිල වශයෙන් කියන්න. ඇයි අපි බිය වෙන්නේ? මේක මේ ඇති වෙන වසංගත තත්වයක් නිසා මේ තත්ත්වය පිළිබඳ හරි තොරතුරු ජනතාවට දීම හරහා තමයි මේ පිළිබඳව ජනතා අවධානය යොමු කරන්න පුළුවන්කම ලැබෙන්නේ ඊට නිසි ක්‍රියාමාර්ග ගන්න පුළුවන්කම ලැබෙන්නේ මේ භයානකත්වය පිළිබඳව සමාජ අවබෝධය ලබා දෙන්න පුළුවන්කම තිබෙන්නේ ඒ නිසා අපි කියන මේ කරුණු වසන් කරලා මේකට මූණ දෙන්න බෑ ආණ්ඩුව සාර්ථකද අසාර්ථකද කියලා තීරණය කරන්න සංඛ්‍යා ලේඛන වැඩක් නැහැ මේ වෙනකොට ජනතාව මේ සියලුම තොරතුරු ඉතාමත් හොඳින් දන්නවා දැන් බලන්න ආණ්ඩු පක්ෂයේ ඇතුළේම සිටින සුළු පක්ෂ 10ක් මේ රට වසා දැමීම පිළිබඳව ලියපු ලියුම මේ ලියුමේ ඒ පක්ෂ සියල්ලම කියනවා රටේ තියෙන භයානකකම ගැන ජනාධිපතිවරයාගෙන් ඉල්ලනවා ඒ පක්ෂ සියල්ලම රට වහන්න කියලා එහෙමනම් මේකේ තියෙන බරපතලකම ආණ්ඩුව ඇතුලේ ඉන්න ඒ එකතු වෙලා වැඩ කරන සුළු පක්ෂ සියල්ලම දන්නවා ඒත් එක මම දැක්කා ආණ්ඩු පක්ෂයේම නියෝජනය කරන තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරෙක් මුසාමීල් මන්ත්‍රීතුමා මේ සංඛ්‍යා ලේඛන ගැන දැඩි අභියෝගයක් ආණ්ඩුවට එල්ල කරා ආණ්ඩු පක්ෂයේම නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් එහෙමනම් අද ආණ්ඩුව ඉදිරිපත් කරන COVID-19 වසංගතය පිළිබඳව කිසිදු සංඛ්‍යා ලේඛනයක් නිරවශයෙන් ආණ්ඩුව මොනවා කිව්වත් පිළිගන්න විපක්ෂයත් ආණ්ඩුවත් රටේ ජනතාවත් සූදානම් නැහැ ඒක වැරදි කියන එක අපි තාමත් පැහැදිලිව අපි ප්‍රකාශ කරන්න කැමතියි ඒ නිසා අපි විශේෂයෙන් ආණ්ඩුවට කියනවා මේ තත්ත්වයේ හමුවේ අපි තාමත් ඉක්මනින් රටේ මේ ව්‍යසනය නිදහස් කර ගැනීම සඳහා වූ ජාතික ව්‍යාපාරයකට අපි යමු ජාතික වැඩපුවලක් හදලා වැටිච්ච රට යලි ගොඩ ගන්න අපි එකට එකතු වෙලා වැඩ කරමු breaking.lk